හරි හොඳින් අවධානය දෙන්න අපි ගිය සතියේ පාඩම පටන් ගත්ත ඇත්තටම පළවෙනි පාඩම හැබැයි අපි ගොඩාක් ඉගෙනුවේ නැහැ ගිය සතියේ අපි පොඩ්ඩයි ඉගෙනුවේ මොකද අර හැඳින්වීමක් තිබුණ පන්තිය සම්බන්ධයෙන් එතකොට අද අලුතෙන් ආපු ළමයින්ට හැඳින්වීම නැහැ කවන්නෑ හැඳින්වීමට තුනට පාඩම තියෙනවා හරි මම පාඩම මොලේ නම් පටන් ගන්නම් හැබැයි ගිය සතියේ තරම් ගොඩාක් විස්තර කරන්න වෙලාව ගන්න බැහැ ඉස්සලම අදෝසන ගිය සතියේ ආපු ළමයි ගිය සතියේ ආපු අය අද අලුතෙන් ආපු අය බාගට භාගයක් වගේ ඉන්නවා හරිනේ හැමෝටම හරියන්න මම පොඩ්ඩක් ගිය සතියේ පාඩමත් මතක් කරගෙන යන්නම් අලුතෙන් ආපු ළමයි නෝට් එක ලියාගත්තද එහෙනම් මුලින්ම ඉඩ තියාගන්න ලියාගත්තේ නැත්තම් ගොඩක් ලියුවේ නැහැ ගොඩක් ලියුවේ නැහැ ඉඩ තියාගන්න අපි පටන් ගත්තේ පළවෙනි පාඩම කතා නවත්තන්න ඒකකයේ 1 මිනුම ඒ යටතේ අපි ඉගෙන ගත්තේ බොහොම සුළු කරුණු කීපයක් භෞතික රාශි ඒකකය භෞතික රාශි ගැන කතා කරා ඒකකය ගැන කතා කරා හරිනේ ඔන්න මම නිකන් මතක් කරනවා හොඳට අහගෙන ඉන්න දැන් මේ අපේ පළවෙනි පාඩම මාතෘකාව මිනුම එතකොට අපිට මේ පාඩමේ මොනවද කරන්න තියෙන්නේ මොනවද කරන්න තියෙන්නේ මණින්න තමයි තියෙන්නේ අපිට මේ පාඩමේ තියෙන්නේ මණින්න දැන් මම ගිය සතියේ ඔයගොල්ලන්ට උදාහරණ කිව්වා සාමාන්‍යයෙන් අපි මණින දේවල් මොනවද ඔයගොල්ලෝ මොනවද කිව්වේ ගිය සතියේ හා අල්දෙන් ආපෝය කියන්න ඕන අපි නම් සර් මුකුත් කිව්වේ නෑ හරිනේ අපි ගිය සතියේ මොකද කිව්වේ නැහැ ගිය සතියේ ආපු ළමයි මොනවද දීපු උදාහරණ අපි මනින දේවල් කියන්න උදාහරණ කාලය උෂ්ණත්වය ගෑල් ළමයි කතා කරන්න කලින් මම පන්තියට ඇතුල් වෙනකොට ලොකු සද්දයක් තිබුණා ගෑල් ළමයිගේ ඒ කියන්නේ හැමෝටම කටවල් තියෙනවා මොනවද අපි මනින දේවල් උස දිග බාර තව වර්ගඵලය ඝනත්වය පරිමාව වේගය ධාරාව ඔය වගේ ගොඩක් දේවල් ගිය සතියේත් කිව්වා හරිනේ ඒ අපි මනින සියලුම දේවල් වලට අපි පොදුවේ භාවිතා කරන නම මොකද්ද පොදුවේ භාවිතා කරන නම මොකද්ද භෞතික රාශි හොඳින් අහගෙන ඉන්න අපි මනින දේවල් වලට අපි පොදුවේ භාවිතා කරන නම තමයි භෞතික රාශි. අපිට මනින්න පුළුවන් භෞතික දේවල් විතරයි. නිශ්චිතව අපිට ප්‍රමාණය මනින්න පුළුවන් අගයක් ලබා ගන්න පුළුවන් භෞතික දේවල් වලට විතරයි. එතකොට අපි භෞතික පද්ධතියක හරි භෞතික පද්ධතියක වස්තුවක භෞතික පද්ධතියක වස්තුවක ගතිගුණ හෝ ලක්ෂණ ඍජුව හෝ වක්‍රව ඍජුව හෝ වක්‍රව මැනිය හැකිනම් ඍජුව හෝ වක්‍රව මැනිය හැකිනම් අන්න ඒවට තමයි අපි කියුවේ මොනවා කියලාද භෞතික රාශිය. හරිනේ අපි ගිය සතියේ පොඩි උදාහරණයකට ගත්තේ ලී කුට්ටියක්. ඔය වගේ ලී කුට්ටියක් අරගෙන ඕගොල්ලෝගේ අතට දුන්නොත් මම ඇහුවා මොනවද මේ ලී කුට්ටිය වට මනින්න පුළුවන් දේවල්. ඕගොල්ලෝ කිව්වා දිග මනින්න පුළුවන්. උස පළල මනින්න පුළුවන්. ස්කන්ධය මනින්න පුළුවන්. ඕනනම් මේකේ පෘෂ්ඨයේ වර්ගඵලය මනින්න පුළුවන්. පරිමාව මනින්න පුළුවන්. මේ ඔයගොල්ලෝ කියපු දේවල්. දිග පළල උස පරිමාව වර්ගඵලය
ස්කන්ධය ඝනත්වය ඝනත්වය ඔන්න ඔයගේ දේවල් මනින්න පුළුවන් කියලා ඔයගොල්ලෝ කිව්වේ මම ඊට පස්සේ අහුවත් මේ නිකම්ම දිග මනින්න බැහැ නේද සාමාන්‍ය මේක දිග මනිනව නම් අපිට මොකද අවශ්‍ය එක්කෝ අපිට අඩි රූලක් ඕ එහෙම නැත්තම් මීටර කෝරුවක් ඕ උපකරණයක් ඕ ස්කන්ධය මනිනව නම් ස්කන්ධය මනින්න කොහොමද මේ මාත උඩට තියලා බලලා කියනවා ස්කන්ධය නෑ එහෙනම් තරාවියක් ඕ ස්කන්ධය මනින්න තරාවියක් ඕ ඒ කියන්නේ භෞතික රාශි මනින්න අපිට උපකරණ ඕ හැබැයි මම ඔයාලට කිව්වොත් වර්ගඵලය මනින්න කියලා ඔයාලට වර්ගඵලය මනින්න උපකරණයක් තියෙනවා උපකරණයක් තියෙනද කියලා අහන්න දිග මනින්න උපකරණයක් තියෙනවනේ මීටර කෝදු අඩි රූල ස්කන්ධය මනින්න උපකරණයක් තියෙනවනේ මොකද උපකරණය තරාදිය වර්ගඵලය පරිමාව මනින්න උපකරණයක් තියෙනවා නැහැ එහෙනම් මොකද කරන්නේ ඔයාට පුළුවන් දිගයි උසයි මැනලා වර්ගඵලය සොයන්න ඔයාට පුළුවන් දිග පළල උස තුනම මැනලා පරිමාව සොයන්න එතකොට සමහර භෞතික රාශි අපට ඍජුවම මනින්න පුළුවන් समहारे में रिजुव मानी में बह है इतना बड़ा अपिकरण ने कारण एक ही रीमा कर रहा सो या लगा अनेक ऐसे मित्र क्या ने रिजुव हो वाक्र अरे ने रिजुव हो वाक्र बर मैंने ये है कि ना मैं ओपन वापस कहने में ना केला दर बहुत ही खराश के कबान दे रहा है तो सर दर मैं आलू देना आप लोग माइटर पर कता� හැමම උත්තර දෙන්න භෞතික රාශි කියන්නේ මොනවද? හා? නෑ නෑ බං කෙටියෙන් කියපන්. භෞතික රාශි කියන්නේ මොනවද? අපි මනින දේවල්. හරි අපි මනින දේවල්. හැබැයි විභාගයට ඇහුවොත් මොකද්ද ලියන්නේ? අන්න එතකොට අපි ලියන්න ඕන භෞතික පද්ධතියක කිසියම් වස්තුවක ගතිගුණ හෝ ලක්ෂණ ඍජුව හෝ වක්‍රව මැනිය හැකි නම් ඒවා භෞතික රාශි विभाग उत्तर भौतिक राशि अभी मणिन देव भौतिक राशि मणिन अपने उपकरण उपकरण गुण हेम भौतिक राशि मणिन भय मीटर को पारिमाव मणिन भय स्वयं गुणाट तारादी आई मीटर को කාන්තයයි දිග පළල උසයි මැනලා ඝනත්වයේ සොයන්න පුළුවන්. වාරමකටද ඝනත්වයට සමීකරණය මොකද්ද? ඝනත්වය කියන්නේ මොකද්ද? ස්කන්ධයේ බෙදීම පරිමාව. මොන ඝනත්වයේ ස්කන්ධයේ බෙදීම පරිමාව. හරිනේ? එතකොට අපි ස්කන්ධයේ පරිමාවෙන් බෙදලා ඝනත්වයේ සොයනවා. සොයනවා. ස්කන්ධය මනිනවා තරාදී පරිමාව ඒ සොයනවා පරිමාව සොයන්නත් දිග පළල උස මනිනවා වචන පැහැදිලිද සමහර ඒවා මනිනවා සමහර ඒවා සොයනවා හරිනේ ඊළඟ එක තමයි අපි කිව්වේ අපිට අවශ්‍යයි ඒකක දැන් අපි හිතමු ලී කුට්ටියේ දිග වැඩනවා අපිට යම් කිසි අගයක් ලැබෙයි 12යි නිකම්ම 12 ලියන්න බෑ ඒකකයක් ඕන දැන් ඔයාගේ කවුරු හරි ලී කුට්ටියේ දිග කියලාගෙන 12යි මොනවාද ඔයා දන්නවා හැබැයි මෙහෙම ලිව්වම අනිත් මනුස්සයර තේරෙනවා ඕක සෙන්ටිමීටර 12ක් වෙන්නත් පුළුවන් අඟල් 12ක් වෙන්න නේ එනිසා මෙතනින් ඒකකයේ ලියන්න ඕන. වාස් ස්කන්ධේ මනිනවා. වාඩිනවා 450. මොනවද? කොඩි ලී කුට්ටියක් නිසා බැලුවාම දෙනවා කිලෝ 450ක් වෙන බෑ.
ग्राम में ऐसी नमूत एक लियर नो एक लियर नो एक का लियर पेनर नो एक के लिवुआ टा पास से तमाय अपिल अबागर ने पाटांग के र आर्थ एक लगे एक ने थावा के निकट तेरे ने विधि है बिना बागना मनुष्य एक टा पहेदली बने विधि है मैं का आर्थ वक्त बन ना एक के साहित्यवलिया हरे ने एक के साहित्यवलिया नो पवन देना है एक का तोड़ अगर इसे दे गर्भणी का मामे क्या है भाई एक का या क्या नो कुमार दे देखो आगे क्या हुआ बाउती का राष्ट्र या क्या नो कुमार दे मुकाद वादे मुक्तरे बाउती का राष्ट्र या क्या नो कुमार दे प्रश्न हाल दिन का बायार की देर बाउती का राष्ट्र या क्या नो कुमार दे आरामानी का घरों अंगाने मुकाद बम बाउती का राष्ट्र या के ए टाइप पे कर दाल जीने नतम पेपर के यहाँ वाके दे बाउती का राष्ट्र या क्या नो कुमार दे पेपर के यहाँ भी देर बाउती का राष्ट्र या क्या नो कुमार दे मैंने मेटिक विस्तर कर लिया अरे दर ए वाके मामे हम एक के या नो कुमार दे एक के आप क्या नो कुमार दे कौन बदल लिया है एक के आप क्या नो कुमार दे हाँ क्या रहता है कैसे दे कबाड़ कैसे दे आप लोग माइक आने एक के आप क्या नो कुमार दे अनेक दमाई डा दहन हाईये किया ना एक के आप क्या नो कुमार दे याम बाउती का राशि आ मैंने ये मसादा हाँ एम भौतिक राशियन्म तोरागत सम्मत वू प्रमाणय हरिने यम भौतिक राशियक् मैनीम संधा एम भौतिक राशियन्म तोरागत सम्मत वू प्रमाणय मन बलन्न अपि मनिनवन दिग अपि एकक विधियट भाविता करण एव तमाई मीटर है, सेंटीमीटर है, मिलीमीटर है, किलोमीटर है, और ना भी एक कोशिंग बाविता करने देवर सामान्य। इतने मीटर है क्या ने सम्मत दिगा विरासत ने, सेंटीमीटर है क्या ने सम्मत दिगा विरासत ने එතකොට අපි මනින භෞතික රාශිය දිග නම් දිග මනින ඒකක වෙන්නේ සම්මත දිගවත් හරිද අපි මනින භෞතික රාශිය දිග නම් දිග මනින ඒකක වෙන්නේ සම්මත දිගවත් හිතන්න ඔයා මනින භෞතික රාශිය ස්කන්ධය හරිද ස්කන්ධේ මනින එතකොට ස්කන්ධේ මනිනකොට वा भाविता करन एकक ग्राम किलोग्राम मिलीग्राम पोडी एवं माइनर मिलीग्राम मेवा सम्मत स्कंद इधर स्कंदे मणि नवरण एकक के विधि के भाविता करने सम्मत स्कंद या नियमित स्कंद या कर विनाशिने भय उदाहरण दिग मणिन एक उदाहरण दिग मणि दंड बोलवा एक दिग प्रमाण दुरामणि पियवर एक क्या चीज़ रखा था पुलवाम में
බැහැ. ඇයි? අපි ඇවිදිනකොට පුද්ගලයාගේ පුද්ගලයාට පියවර අතර දුර වෙනස්. ඒ විතරක් නෙමෙයි. ඔයාට පුළුවන් ද සමාන වර්තරයකින් කකුල් තියන්න? බැහැ. ඔයා ඇවිදිනකොට පියවර අතර දුර ටිකක් වෙනස් වෙනවා. ඔයාගේ පියවර අතර දුරත් වෙනස් වෙනවා. පුද්ගලයන් අතර පියවර දුරත් වෙනස් වෙනවා. එහෙනම් ඒක සම්මතයිද? නැහැ. ඒකක විදිහට භාවිත කරන්න පුළුවන්ද? නැහැ. කොබන් තේරෙන්නේ? කියන්නේ පැහැදිලිද? ඊළඟට ඔයා කාලේ මනිනවා නම් ඔයා භාවිත කරන ඒකක සම්මත කාලයක් වෙන්න ඕන. තප්පරය, මිනිත්තු, පැය සම්මත කාලයක් වෙන්න ඕන. ඔයා මනිනවා නම් උෂ්ණත්වය සම්මත උෂ්ණත්වයක් වෙන්න ඕන. සෙල්සියස් එක, කෙල්වින් එක, ඒ වගේ සම්මත උෂ්ණත්වයක් වෙන්න ඕන. ඔයාට පුළුවන්ද සෙල්සියස් වලින් දිගමනින්න? පුළුවන්ද බැරිද? බැහැ. වර්තමාන දන්නේ මට බැහැ. හරිද? ඇයි බැරි? සෙල්සියස් වලින් දිගමනින්න බැරි ඇයි? සෙල්සියස් කියන්නේ සම්මත ප්‍රමාණයක්. හැබැයි ඒක සම්මත උෂ්ණත්වයක්. සම්මත උෂ්ණත්වයක් භාවිතා කරන්නේ උෂ්ණත්වය වැඩිවීමට පමණයි. දිගමනිනවා නම් ඔයාට අවශ්‍ය වෙන්නේ සම්මත දිගක්. සම්මත දිගක් මාරු කළම ඉන්න පුළුවන්ද? එතකොට පුළුවන්ද බැරිද? බැහැ. බැහැ. ඒ විතරක් නෙමෙයි, ගිය සතියේ මම කිව්වා උපකරණ මාරු කරන්නත් බැහැ. දැන් වාඩ තරහාදියක් දීලා මම කිව්වදින් දිගමනින්න කියලා පුළුවන්ද? තරහාදියෙන් දිගමනින්න පුළුවන්ද කියලා වාඩ උෂ්ණත්වමානයක් දීලා මම කිව්වොත් ස්කන්ධේ මනින්න කියලා පුළුවන්ද? උෂ්ණත්වමානයේ ස්කන්ධ මනින්න පුළුවන්ද? ඒත් බෑ. එතකොට මේ භෞතික රාශි මනිනකොට ගැළපෙන උපකරණ තියෙනවා. ඒ වගේම එක් එක් භෞතික රාශියකට ගැළපෙන ඒකක තියෙනවා. නිතරම මතක තියාගන්න, ඒකකයක් කියන්නේ යම් භෞතික රාශියක් මනීමේදී එම භෞතික රාශියෙන්ම තෝරාගත් සම්මත ප්‍රමාණය. එම රාශිය දිග නම් සම්මත දිගව, ස්කන්ධය නම් සම්මත ස්කන්ධ, උෂ්ණත්වය නම් සම්මත උෂ්ණත්වය තමයි ගන්නේ. ඔය ටික පැහැදිලි කරලා තුසර.